मम प्रसाद हपुआरच्चि एशियन वाइल्ड एड फंड के श्रीलंकन ऑपरेशन्स हेड ඇටියට මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඇත්තටම අපේ මේ एशियन वाइल्ड एड फंड එක හුඟක් දුරට පාදක කරගෙන තියෙන්නේ ආසියාවේ අලි ගැන සොයලා බලන්න විශේෂයෙන්ම කන්සර්වේෂන් ප්‍රොජෙක්ට්ස් වලට. අපි දන්නවා 19 වෙනි සතවර්ෂයේ වගේ වෙනකොට ශ්‍රී ලංකාවේ අලි ගහණය 19000කට අධික පිරිසක් හිටියා. නමුත් මේ වෙනකොට අවාසනාවකට වගේ ශ්‍රී ලංකාවේ අලි 7000කට වඩා අඩු ප්‍රමාණයකට මේ පොපියුලේෂන් එක අඩු වෙලා තිනවා. එතකොට අපිට රාජකාරියක් තියෙනවා, අපිට කාර්යයක් තියෙනවා, මිනිස්සුෝ හැටියට මේ වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න. ඒ වෙනුවෙන් තමයි AWAF එහෙම නැත්නම් Asian Wild Aid Fund එක ඇති කරලා තින්නේ Asian Wildlife Photographers Club එක හරහා. මේකට ආසියාව පුරාම විසිරී පැතිරී ඉන්න 30000කට අධික wildlife photographers ලා සම්බන්ධ වෙනවා. ඒකලම ආසියාව පුරා තියෙන සීලුම රටවල් මේකට සම්බන්ධ වෙනවා. එතකොට අපේ ඒකායන අරමුණ අපේ එකම ප්‍රාර්ථනාව වෙලා තියෙන්නේ නගන්න බැරි මේ අලි වෙනුවෙන් යම්කිසි හඬක් නගන්න. ඒකට හේතුවක් තියෙනවා. අපි පුරවැසිය හැටියට ගත්තට මානව ශිෂ්ටාචාරය අරගත්තාම මේ මානව ශිෂ්ටාචාරය හෝමෝ සේපියන්ස් සේපියන් ඉඳලා මේ දක්වා පැවතිච්ච මානව ශිෂ්ටාචාරයේ අපි තමයි මේ ඉකෝසිස්ටම් එකට අවසාන වතාවට පැමිණිච්ච කට්ටිය. ඒතකොට මේ අලි කියන්නේ අපිට බොහෝ කාලයකට කලින් මේ භූමිය අත්පත් කරගත්ත ජීවීන් කොට්ටාසයක්. අපි ඉකෝසිස්ටම් එක ගත්තොත් අපිත් එක ජීවීන් කොට්ටාසයක් විතරයි. නමුත් අද වෙලා තියෙන්නේ මිනිස්සයා විසින් මේ ස්වභාව ධර්මයේ අතට අරගෙන මේකේ සියලුම පැවැත්මන් කන්ට්‍රෝල් කරන්න අරගෙන තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය විදියට මේ දේවල් පාලනය කරන්න අරගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අද වෙලා තියෙන්නේ මේ මිනිස්සු හා වනජීවීන් අතර පවතින ගැටුම උත්සන්න වෙලා තියෙනවා. එතකොට අපි මිනිස්සු හැටියට මිනිස්සයා කියන්නේ මනසින් දියුණු කියන එක. මනසින් දියුණු මිනිස්සු හැටියට අපිට යුතුයකමක් හා වගකීමක් තියෙනවා මේ දේ හොයා බලන්න. ඒ විතරක් නෙමෙයි. අපි මේ කතා කරන්නේ අනාගත පරපුරෙන් අපි ඉල්ලගත්ත දෙයක් ගැන. මේ පරිසරය, මේ වටපිටාව, මේ ස්වභාව දහම අපි අනාගත පරපුරෙන් ණයට ඉල්ලගත් එකක්. එතකොට අපේ යුතුයකමක් තියෙනවා මේ પરම්පරාවට නැවත මේක ඒ ආකාරයෙන්ම බාර දෙන්න, හෝ ඊට වැඩිය හොඳ ආකාරයකට බාර දෙන්න. ඉතින් මේ කාර්යය AWF එක හරහා අපි කරන්නේ මේ හඬක් ගන්න බැරි මේ දෙවන්ත අහිංසක සද්දන්තයෝ ගැන යම්කිසි හඬක් නගන්න. මම ඔබට කිව්වා මුලදී 19 වෙනි සතවර්ෂයේ 19000ක් පැවති මේ අලි ගහණය මේ වෙනකොට 7000කට වැඩි අඩු වෙලා තියෙනවා. මේකට කරුණු කාරණා ගොඩක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මිනිස්සු හා අලි අතර පවතින ගැටුම. මේකට හේතු ගොඩක් තියෙනවා. අපි ප්‍රජාවක් හැටියට මුළු ලෝකෙම දිහා බලපුවාම මීට අවුරුදු 7-8කට කලින් බරපතල ප්‍රශ්නයක් වෙලා තිබුණා අප්‍රිකාවේ ඇද්දල ජාවාරම. මේ වෙනකොට රටවල් සීලුම රටවල් එකතු වෙලා යම්කිසි සම්මුතියකට එළඹිලා තියෙනවා මේ ඇද්දල ජාවාරම නතර කරන්න ඕනේ කියලා. ඒ හින්දා මේ වෙනකොට අප්‍රිකාවේ ඒ ඇද්දල ජාවාරම නතර වෙලා තියෙනවා. මේ වගේ අපි කමියුනිටි එකක් හැටියට ගත්තාම මේක එක රටකට කරන්න බෑ. අපි මේ රටවල් සීලුම රටවල් එකතු වෙලා අපි මේ දේ ඉස්සරහට ගෙනියන්න ඕනේ. අපි ඒකේ මූලික අඩිතාලම තමයි මේ ශ්‍රී ලංකාවෙන් දාන්න යන්නේ. මේ වෙනකොට ශ්‍රී ලංකාවේ මම අර කලින් කිව්වා වගේ අලි ගහණේ ශීඝ්‍ර ලෙස අඩු වෙලා තියෙනවා. මිනිස්සු හා අලි අතර තියෙන මේ සම්බන්ධතාවය අඩු වීම හේතුවෙන් ජනගහණය, මිනිස් ජනගහණයේ වැඩිවීමත් සමග අපි සතුන්ට අයිති නිජබිම් අපි අත්පත් කරගෙන තියෙනවා. අපේ ගොවිතැන් වෙනුවෙන් ඒ භූමිය අත්පත් කරගෙන තියෙනවා. අපි මේ වනජීවීන් ඉතාමත් පොඩි පරාසයකට කොටු කරලා තියෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි අපිට අවංකව හිතුවොත් අපි මේ කරන දේ හරිද වැරදිද කියන එක මේ බලන ඔබත් මමත් තේරුම් ගත යුතු කාරණාවක්. මේක අලින්ට විතරක් නෙමෙයි සමස්තයක් හැටියට ගත්තාම මේ සියලු වනජීවීන්ට මේකයි තියෙන්නේ, මේ භූමිය අයිති. අපිට වඩා අයිතියක් වුණට තිබුණා. මම ඔබට කලින් කිව්වා වගේ අපි මේ ඉකෝසිස්ටම් එකට අන්තිමට ආපු පුද්ගලෝ. ඒ හින්දා අපිට අයිතියක් නැහැ ඔවුන්ගේ දේ උදුරගෙන අපේ දේ වඩව ගන්න. අපේ යුතුයකම ඒ භූමියත් ඉතුරු කරන ගමන් අපේ දේ කරගෙන යන එක තමයි අපේ යුතුයකම වෙන්නේ. මම මේ කියන හැම කාරණාවක්ම අපි සැලකිල්ලට අරගෙන Asian Wild Aid Fund එක හැටියට අපි අපේ මානවයන් හැටියට අපේ යුතුයකම කරන්න අපි යම්කිසි අඩිතාලමක් දාගෙන යනවා ශ්‍රී ලංකාව ඇතුලේ. මේ වෙනුවෙන් අපි අවශ්‍ය කරන සියලු යටිතල පහසුකම් ටික දැන් මේ හදාගෙන යන අතරවාරේ අපි ඉන්නේ. तव अवरुदु देककिन අපිට මේ මේ පිළිබඳව තියෙන සියලු සම්පත් ඒක රාශී කරගෙන මානව සම්පත් ඒක රාශී කරගෙන අපිට මේ අලි මිනිස් ගැටුමට උත්තරහා මේ වඳ වී යන අලි වඳ වී යාමෙන් වළක්ව ගන්න යම්කිසි අඩිතාලමක් දාන්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙලා තියෙන කාරණාවක් තමයි මෑත භාගයේදී ගත්තොත් එහෙම ගොවිතැන හා මිනිසුන් භූමිය අත්පත් කර ගැනීම හා අලින්ගේ වාසස්ථාන අහිමි වීම. දැන් අපි දන්නවා එක කාලයක් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වලට ඕමනාවන් වලට විල්පත්තුවේ කොටසක් කැපුවා. විවිධ දේවල් වලට මිනිස්සු ජනගත කරන්න, ජනාවාස පිහිටවන්න මේ මොන දේ කරත් අපි උදුරගත්තේ ඔවුන්ට අයිති වාස භූමි. ඒක යුතු නැහැ. අපිට අපි අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න අපිට වෙන වෙන ක්‍රමවේදයන් හොයන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ක්‍රමවේදයන් මොන වගේද කියන එක අපිට තනිව සාක්ෂාත් කරගන්න බෑ. අපි පුද්ගලයෝ හැටියට අපි සියලු දෙනා මේක රාශී වෙලා මේකට යම්කිසි සම්මුතියකට එළඹෙන්න ඕනේ. අපි හිතනවා AWPC හැටියට AWAF හැටියට අපිට මේ සම්මුතීන් ටික ගොඩනගාගෙන මේ මිනිස්සු අලි අතරේ තියෙන ගැටුම නවත්තලා ඉවරලා මීට වැඩිය හොඳ සාමකාමී පරිසරයක් මේ සත්තු වෙනුවෙන් නැති කරන්න ඉදිරියේදී අපිට අවකාශ ලැබෙයි කියලා. අපි පහුගිය අවුරුදු දෙක අරගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ නැති වුණු අලි ප්‍රමාණය ගණන් බැලුවොත් දවසකට එක අලියෙක් වෙන්න වගේ මැරලා තියෙනවා. එතකොට 7000කට අඩු පොපියුලේෂන් එකක් ඉන්න අලින්ගේ දවසකට එක ගානේ මැරුණොත් ඔබට හිතා ගන්න පුළුවන් රතුදත්ත පොතේ නෙමේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කියන භූමිය තුල අලින් සම්පූර්ණයෙන්ම නැති වී යාමේ තර්ජනයකට අපි දැන් මුහුණ දීලා තියෙනවා. එතකොට අනවශ්‍ය විදියට අන්තරායකාරී විදියට නීති විරෝධී විදියට අලි වැටවල් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිකල් ෆෙන්සස් හැදීම තුල විශාල අලි ගණනක් මැරලා තියෙනවා. මේ විතරක් නෙමෙයි හක්කපටස්. එතකොට මිනිසුන්ගේ තුවක්කු බැඳීම් හින්දා ඒකලම ගොවිපොළ මිනිසුන්ගේ ගොවිබිම් වලට වදින අලි හින්දා ගොවිබිම් ආරක්ෂා කරගන්න මිනිසු වෙඩි තියලා තියෙනවා. ඉතින් මේ සියලු කාරණාවන් අපි අරගෙන බලපුවාම අපිට පෙනී යන පළවෙනි කාරණාව තමයි හඬක් නොනගාම මේ විශාල සතුන් ටික ඊටමත් ශීඝ්‍රයෙන් වඳ වී යෑමේ තර්ජනයකට ලක් වෙලා තියෙනවා. මේ වෙනකොට අපි අපිට අවශ්‍ය කරන දත්ත අපි ඒක රාශී කරගෙන ඉන්නවා. මේ තියෙන්නේ එහෙම අපි එකතු කරගත්ත යම්කිසි දත්ත ප්‍රමාණයක්. අපි දැන් මේ දේවල් මේ දත්ත විග්‍රහ කරමින් යන කාලයක් අපි මේ කාලවල වල ඇයි මෙහෙම වුනේ කියන එක එතකොට යම් කාලයකදී මේ දත්ත ටිකත් එක්ක අපිට පුළුවන් වෙයි යම් කිසි උත්තේජනයක් ඇති කරලා මිනිස්සු තුළ මේ අලි මිනිස් ගැටුමට යම් කිසි පිළිතුරක් හොයාගෙන මේක පුළුවන් තරම් දුරට අවම කරගන්න තත්වයකට අරගෙන ඉන්නේ. බොහොම ස්තුතියි.